මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ පසුගියදා පැවති රැස්වීමකින් පසුවයි විශේෂයෙන්ම ඉන්දියාව පකිස්තානයට යාමට මුල ඉඳන්ම අධිමදි කරනවා සහ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා පකිස්තානයේදී මෙම තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත වුණා අවසාන සාකච්ඡාවේදීත්. නමුත් පසුගිය සතියන්තයේ ඩුබයිහිදී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමකදී තීරණයකට පැමිණ තිබෙනවා පකිස්තානයේ පවත්වා ඉන්දියානු තරඟ වෙනත් රටක පැවැත්වීමට. ඉතින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් දරණ බවට එහිදී සනාථ වෙලා තියෙනවා. නමුත් ඉන්දියානු කණ්ඩායම පකිස්තානයට පැමිණීමට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එම නිසා තරගාවලිය පකිස්තානයේදීම පවත්වා ඉන්දියාව සමග ක්‍රීඩා කරන තරඟ පමණක් වෙනත් රටක පැවැත්වීමට එම සාකච්ඡාවේදී තීරණය කළා තියෙනවා. ඒ අනුව ආසියානු කුසලානයේ තරඟ පහක්, ඒ කියන්නේ ඉන්දියාව සහභාගී වන තරඟ පහක් විදිහට තමයි සඳහන් වන්නේ. එම තරඟ පහ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඕමානය හෝ එංගලන්තය කියන රටවලින් එක රටක පැවැත්වීමට අවධානය යොමු කරලා තියෙනවා. ආසියානු කුසලාන තරගාවලිය සඳහා තරඟ 13ක් ඇතුළත් වෙනවා. ඉන්දියාව සහ පකිස්තානය තවත් සුදුසුකම් ලබන රටක් සමගින් මූලික වටයේදී එක් කාණ්ඩයකින් තරඟ වැදීමට නියමිතයි. මෙවරත් තරගාවලිය පකිස්තානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නම් තරගාවලිය සඳහා පකිස්තානය ක්‍රීඩා නොකරන බව ක්‍රිකට් ආයතනය අනතුරු අඟවාද තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත තරගාවලිය මෙවර ලබා ගැනීමට යෝජනාවක් කරලා තියෙනවා. අපිට මතකයි අවසාන 2020 තරගාවලිය ලංකාවේදී පවත්වා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ පැවති අරගලකාරී තත්ත්වය සහ ඉන්ධන අර්බුදය, බලශක්ති අර්බුදය සහ ආර්ථික ප්‍රශ්න නිසා. එම නිසා එම තරගාවලිය පැවැත්තුනේ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී. ඉතින් නැවත උත්සාහ කළා තියෙනවා එක්දින තරගාවලිය ලංකාවේදී පැවැත්වීමට මෙම වර්ෂයේදී. නමුත් පකිස්තාන ක්‍රිකට් ආයතනයේ ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එකඟ වෙලා තමයි එක්සත් අරාබි එමිරාජ්‍යයට ගියේ. එතකොට සත්කාරකයා වුණේ ශ්‍රී ලංකාව. නමුත් පැවැත්වේ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී. එතකොට තරගාවලියේ ආදායම් දෙකට බෙදාගෙන තමයි ලබා ගත්තේ. ඉතින් එවැනි සිද්ධියක් කරන්න තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවර උත්සාහ කරලා තියෙන්නේ. පකිස්තානය සහ ශ්‍රී ලංකාව එකතු වෙලා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට. නමුත් පකිස්තානය එම යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍යයි මේ තරගාවලිය පකිස්තානයේදී පවත්වා ගැනීමට. නමුත් ඉන්දියාව පකිස්තානයේ යන්නේ නැති හින්දා ඉන්දියානු තරඟ ටික බොහෝ දුරට ශ්‍රී ලංකාව හෝ නැත්තම් අර කියපු රටවල් තුනෙන් එකක පැවැත්වීමට තමයි දැන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ පැවැත්වුවේ නැත්තම් එක්සත් අරාබි එමිරාජ්‍ය සහ ඕමානය කියන රටවල් දෙකට බොහෝ දුරට යන්නට ඉඩ තිබෙනවා. මොකද පකිස්තානයේ තමයි ඉතිරි තරඟ පැවැත්වෙන්නේ. එංගලන්තයත් අමතර රටක් විදිහට උන් නම් කරලා තියෙනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනවා නම් ඉතාමත් හොඳ අවස්ථාවක් විදිහට සලකන්නට පුළුවන්. මොකද ඉන්දු පකිස්තාන තරඟයක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණොත් ඒක විශාල අවස්ථාවක් බවට පත් වෙනවා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට. අපි දන්නවා ඉතින් ඉන්දු පකිස්තාන තරගයක් පැවැත්වීමට ලෝකයේ ක්‍රීඩාංගනයක් හොයාගන්නටත් අමාරුයි. ඒ තරම් ප්‍රේක්ෂකයන් එන තරගයක් ඕක. අනිත් අතින් ගත්තහම ඉතින් ඉන්දියාව මුහුණ දෙන ඕනෑම තරගයක් නරඹන්නට ඉන්දිය ප්‍රේක්ෂකයන් ඕනෑම රටකට යනවා. ඒකත් ලොකු අවස්ථාවක් ශ්‍රී ලංකාවේ පවත්වා ගන්නට පුළුවන් වුණොත්. මේ සිටින තත්ත්වය අනුව සහ අපට තරගාවලියක් මගහැරුණු නිසා හොඳ අවස්ථාවක් බවට පත්වී තිබෙනවා. බලමු ශ්‍රී ලංකාවට ලැබෙයිද නැත්නම් වෙන රටකට යයිද කියලා මේ ඉන්දියානු තරඟ. ඉතින් පන්දුවාර 50 ලෝක කුසලානයට පෙර මෙවර ආසියානු කුසලානයේ එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ගිය වර මෙන්ම, ඒ කියන්නේ 2020 ලෝක කුසලානයට පෙර 2020 ආසියානු කුසලානය පැවැත්වුවා වගේම මෙවරත් පන්දුවාර 50 ආසියානු කුසලානයේ ලෝක කුසලානයට පෙර පැවැත්වීමට නියමිතයි. ඉතින් 2023 කියන්නේ දැවැන්ත තරගාවලි සහ ක්‍රිකට් ක්‍රීඩාව වැඩි වැඩියෙන් පැවැත්වෙන අවුරුද්දක්. විශේෂයෙන්ම අවසාන මාස 6 ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන කාර්ය බහුල කාලයක් කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.